මමුලින්ම මේ ආදරණීය දරුවන්ට ඉතාංගම හෘදයාංගම ලෙස අපගේ උණුසුම් සුභාශිංසන පිරිනමනවා ඔබ ඔබේ අධ්‍යයන ජීවිතයේ එක්තරා කඩේමක් අවසන් කරලා ඊළඟ අධීරට සූදානම් වෙමින් ඉන්නවා එක්තරා අවස්ථාවක අමරදේව ශූරීන්ගෙන් සාමාන්‍ය පුරවැසියෙක් මෙහෙම ප්‍රශ්නයක් අහනවා එතුමා ඉන්දියාවේ බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සංගීත විශාරද උපාධිය හමාර කරලා ලංකාවට ආවට පස්සේ what next ඊළඟට මොකද්ද එතුමා කියනවා මේ විශාරද උපාධිය is like buying a ticket to platform කෝච්චියට නගින්න නෙමෙයි කෝච්චියේ platform එකට යන්නයි මේ ටිකට් එක මට ගන්න පුළුවන් උනේ. ඒ නිසා ආදරණීය පුතේ ඔබ අද අවසන් කරන මේ ඩිප්ලෝමා පාඨමාලාව අමරදේව ශූරීන් හිතපු විදිහට හිතන්න. This is a ticket to platform. Long way to go. Congratulations. මගේ කතාවේ දෙවෙනි කොටස මට අවස්ථාව ලැබුණා බොහොමත්ම ස්තුති සහෝදරයා නලීමියකට යන්න. මම දැක්කා කොතරම් සංවිධානාත්මක ලෙස ඒකේ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙනවාද. කොච්චර විනයගරුක ලෙස ශිෂ්‍යෝ ඉගෙන ගන්නවාද. මා ඒ ගොපු පැකිපය ඉතාම මිහිරි මතකයන් සහිත පැකිපයක්. මා නොකීවාට මේ වීඩියෝ පටයත් මට පෙර කතා කරපු අයත් නලීමියා ආයතන ඉදිරිපත් කරන ඒ පාඨමාලාවන් පිළිබඳව ඉතා සවිස්තරාත්මක කාරණා සාකච්ඡා කෙරුණා. එනිසා මේ සුභාශිංසනය නලීමියාව මෙහෙවන ආදරණීය ආචාර්ය මණ්ඩලයත් පාලක සභාවත් ඒ වගේම නලීමියාට ආදරය කරන නලීමියාවේ ආදි ශිෂ්‍යයන් මේ ස්ථානයේ ඇති ඒ හැම කෙනෙකුටමත් මගේ උණුසුම් සුභාශිංසන පිරිනමන්න කැමැති. තුන්වෙනි කොටස. මිත්‍රවරුනි, නලීමියාව වසර 50කට ඉස්සෙල්ලා පටන් ගත්තේ ඊට ඈත පෙනෙන අපේ මිත්‍රයාගේ පියා කවුරුත් දන්න නලීම් හාජියා. අද අපිට පේනවා මේ ඉස්ලාමික් ස්ටඩීස් වලින් එහාට ගිහිල්ලා හියුමන් සයන්සස් ටෙක්නොලොජි වට් නොට්. එතකොට අපිට පේනවා සමස්තයක් ලෙස නලීමියා ආයතනය මෙරටේ සියලුම මෙයාකාරයට කටයුතු කරන ආයතනවලට එක්තරා විදිහක පූර්වාදර්ශයක් ලබා දෙනවා. අපි කැරිකුලම් කලින් කල්ට වෙනස් කරන්න ඕන. එහෙම හිතන තමුන්නාසලට මගේ සුභාශිංසන. දැන් මිත්‍රවරුනි මගේ කතාවේ අවසන් කොටස. ලංකාවට රන් සම්මානයක් ගෙනාවේ අපි කියන්නේ බිලියට් ලාෆියර් කියලානේ. මට අවස්ථාවක් හම්බුණා එක්තරා අවස්ථාවක එතුමා වෙනුවෙන් විවෘත කරපු සංස්කෘතික ශාලාවක ප්‍රධාන අමුත්තා විදිහට දේශනයකට සහභාගී වෙන්න. මේ දේශනයේ අවසානයේ එවකට මහකොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා පසු විශේෂ කොමසාරිස්වරයා විදිහට කටයුතු කරපු ගරු ඕමාර් කාමීල් මැතිතුමා සිංහලෙන් ලියපු ශුද්ධ කුරාණයක් ලබා දුන්නා. විශ්වවිද්‍යාලේ කාලයක් වැඩ කරන නිසා කියවීමට කැමැත්ත දක්වන නිසා අල් කුරාණේ මම මුල සිට අග දක්වා කියෙව්වා. පස්සේ කාලෙක මට හම්බුණා තව එක්තරා පුද්ගලයෙක්. එතුමා මේ සභාවේ ඉඳගෙන ඉන්නවා. අපි එතුමා යූසුෆ් හනිෆා මෞලවිතුමා කියලා තමයි දන්නේ. සම්සම් ආයතනයේ සභාපතිතුමා.
එතුමගෙ ඇසුර මා පොතින් කියවන ලද අල් කුරානයේ තිබුණු ඒ ධර්ම කාරණා ප්‍රායෝගික භාවිතයට කොයි ආකාරයට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න ලැබුණා. අපි දෙන්න බොහෝ වෙලාවට යම් යම් කාරණා පිළිබඳ කතා කරනවා. එක්තරා අවස්ථාවක මට කියනවා, ප්‍රොෆෙසර් වතුර නැතුව මාළුවට ඉන්න බෑ. Fish can't survive without water. ඉතා ගැඹුරු කාරණයක් මගේ කතාවේ අවසන් කොටසේයයි. මිත්‍රවරුනි, ඉස්ලාම් ආගම ඉස්ලාම් භක්තිකයන්ට ආවේනික වූ සංස්කෘතියක් දායාද කරලා තියෙනවා. ඔබතුමන්ලා දෙමළ භාෂාව කතා කරාට ඔබතුමාලාගේ සංස්කෘතිය මේ ඉස්ලාම් ආගමට ආවේනික වූ සංස්කෘතියක්. එය සිංහල අපි අපේ ඇස්වලින් බලනවා, දකිනවා. අපිට එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාලයක් තිස්සේ මේ රටේ වසර දහස් ගාන maybe more than that evolve වෙලා අප එකක්. හැබැයි මේ සංස්කෘතිය අපේ සමාජ රාමුව තුළම ව්‍යාප්ත වෙච්ච එකක්. මං හිතන්නේ අපිට පිට තැනකින් පිට රටකින් පිට සංස්කෘතිකින් ගෙනල්ලා මේක පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එනිසා මිත්‍රවරුනි, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආවේනික වූ සංස්කෘතියක් මේ රට තුළ ගොඩනැගිලා තියෙනවා. ඒ ඔවුන්ට අනන්‍යයි. ඒ අපි හොඳින් හඳුනනවා. එනිසා මම කැමතියි එදා 1968 අවුරුද්දේ මාතින් ලූතර් කිංට සිහිනයක් තිබුණා. එහි සිහිනේ තමයි එතුමාගේ ළමයි 4 දෙනා ඒ රටේ ජීවත් වන සියලුම වර්ණවල what he said was the kids in all colors එකම ආපන ශාලාවක ආහාර ගන්නවා, එකම බස් රථයක ගමන් කරනවා, එකම ගමක පදිංචි වෙලා ඉන්නවා දකින්න කැමතියි. මගේ හීනේ ඊට ටිකක් එහා ගිය එකක්. මම කැමතියි අපේ මුස්ලිම් සහෝදරයෝ දළදා මාලිගාව බලන්න යනවනම්, අනුරාධපුරේ යනවනම්, සීගිරියට යනවනම්, පොළොන්නරුවට යනවනම්, දඹදෙණියට යනවනම්, එච්චර ඈත යන්න අකමැති නම් එන්න උඩුනුවරට. ඒ තමයි ඔබේ සංස්කෘතිය. හැමෝටම දිවිපීඨ.